ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත සත්පුරුෂ පින්වතුනි, ධර්ම ශ්‍රවණයට පෙර පංචශීලය සමාදන් වීම සඳහා නමස්කාරය කියන්නේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං අහං බන්ති. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛා පදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරේ මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේ තම්බං. අහම්බන්ති සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස උට්ඨාතා කම්ම දෙයේසු අප්පමත්ථ විධානවා සමං කප්පේති ජීවිතං සම්භතං අනුරක්ඛති සද්ධෝ සීලේන සම්පන්නෝ වදඤ්ඤෝ වීතමච්චරෝ නිච්ඡං මග්ගං විසෝධේති සත්තානං සම්පරායකං ඉච්ඡේති අට්ඨ ධම්මා සද්ධස්ස ඝරමි සිනෝ
අක්ඛාතා සච්ච නාමේන උභයත් සුඛාවහ දිට්ඨ ධම්ම හිතත්තාය සම්පරාය සුඛාය ච ඒවමේතං ගහට්ඨානං චාගෝ පුඤ්ඤං පවණ්ඩති තේ ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත සත්පුරුෂ පින්වතුනි පින්වත් සෑම සියලු දෙනාම ශාන්තිනායක ලෞතරා සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන් දේශනා කොට වදාළ දෙලව යහපත පිණිස සැනසille පිණිස හේතු වෙන උතුම් නිවනින් සැනසීම පිණිස හේතු වෙන උතුම් ධමක් ශ්‍රවණය කිරීමටයි මේ මොහොතේදී මේ සූදානම් වන්නේ බලාපොරොත්තු වන්නේ. ශාන්තිනායක සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා කෙරෙහි පතල දයාවෙන් කරුණාවෙන් දේශනා කොට වදාළ වටිනා සූත්‍රයක සඳහන් වන ගාථා කීපයකුයි මා මේ මොහොතේදී ධර්ම දේශනාව සඳහා මාතෘකා ස්ථානයේ තබා ගන්නට යෙදුනි. උට්ඨාතා කම්ම දෙයියේසු අප්පමත්ථෝ විධානවා සමං කප්පේති ජීවිතං සම්භතං අනුරක්ඛති. කර්මාන්ත සිදු කරන තැන්වලදී උට්ඨාතා අප්‍රමාදව උත්හාන වීරයෙන් යුක්තව කටයුතු කරනවද අප්‍රමාදෝ විධානවා කම්මැලි නැතුව අප්‍රමාදීව එම කටයුතු විධාන කිරීමෙහි යහුසුලුව කටයුතු කෙරේද සමං කප්පේති ජීවිතං තමන් උපයා ගන්න ධනිය වස්තුව අයවැය සමව පවත්වමින් ජීවිකාව ගත කරනවද සම්භතං අනුරක්ඛති එවැගේම ඒ වස්තුව ධනිය වියපැහැදම් කිරීම තමන්ගේ අනාගත සුභසිද්ධිය සඳහා ආරක්ෂා කර ගනිමින් කටයුතු සිදු කිරීමද කියන මේ කාරණා මෙලව ජීවිතය යහපත් කර ගැනීම පිණිස මෙලව ජීවිතය සැපවත් කර ගැනීම පිණිස කෙනෙකුට උපකාර වෙන බවත් සද්ධෝ සීලේන සම්පන්නෝ ශ්‍රද්ධාවෙන් යුක්තව කටයුතු සිදු කිරීම ශ්‍රද්ධා සම්පන්න වීමත් එවාගේම සීල සම්පන්න වීමත් වදඤ්ඤු වීත මච්චරෝ තම තමන්ගෙන් ඉල්ලාගෙන එන අයට ඉල්ලීමට සුදුසු විගත මච්චරෝ පහ වූ මසුරු මල ඇත්තේ ඇත්තෙක්ව කටයුතු සිදු කරනවද නිච්ඡං මග්ගං විසෝධේති සොත්තානං සම්පරායිකං දෙලව යහපත පිණිස සැනසිල්ල පිණිස හේතු වෙන සැපගෙන දෙන මාර්ගය හොඳින් නිරන්තරයෙන් අනුගමනය කරනවද ඒව මේ තං ගහට්ඨානං මේ කියන කරුණුවට ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සත්‍ය වචන ඇති ලෞතුරා බුදුරජාණන් වහන්සේ විසින් ලෝකයාට ගිහිගේ වාසය කරන ලෝකයාට සැපගෙන දෙන කරුණුය කියන බව මේ ගාථා කීපයෙන් පැහැදිලි කරනවා දේශනා කොට වදාරනවා. පින්වතුනි
ලෞතුරා සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සිදු කරන්නට යෙදුනේ දීගජානු කෝලිය පුත්‍ර කියන රාජකුමාරයෙක් මුල් කරගෙනයි. ලෞතුරා සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක්තරා කාලයක කෝලිය ජනපදයේ කක්කරපත්ත කියන නියංගමි වාසය කරනවා. ඒ මොහොතේදී මේ දීගජානු කෝලිය පුත්‍ර රාජකුමාරයා ලෞතුරා බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණෙනවා. ඒ පැමිණිලා ලෞතුරා බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කොට එකත් පසක ඉඳ ගන්නවා. පින්වතුනි, මෙහිදී ශාසන ධර්මානුකූලව එකත් පසක ඉඳ ගන්නවා කියන මේ කාරණීය පිළිබඳව අපි ටිකක් දැනගන්නට ඕන කරනවා, තේරුම් ගන්නට ඕන කරනවා. එකත් පසක ඉඳ ගන්නවා කියන මේ කාරණේ කොහොමද සිදු කරන්නේ කියන බව සැලකිය යුතු. උතුමන් වෙත, උත්තමයන් වෙත ගිහාම එහිදී හැසිරිය යුතු ආකාරය පිළිබඳවයි මෙයින් සඳහන් වන්නේ. කරුණු හයක් සඳහන් වෙනවා, දුරු කරලා අයින් කරලා ඉඳ ගැනීම සිදු කරන්නට ඕන කරනවා. උඩු සුළඟින් ඉඳ ගන්නට සුදුසු නැහැ. හුළං හමායන අතින් ගිහිල්ලා සිටීම සුදුසු නැහැ. ඒ උත්තමයා ළඟ ඒ විදිහට ඉඳ ගැනීම සුදුසු නැහැ. ඒ වගේම ඉතා දුරින් ඉඳ ගන්නත් හොඳත් නැහැ. ඉතා දුරින් ඉඳ ගන්නෙත් නැහැ. ඒ වගේම ඉතා ළඟින් ඉඳ ගන්නෙත් නැහැ. ඉතා ළඟින් ඉඳ ගන්නෙත් නැතුව, ඒ වගේම ඉතා පිටිපස්සෙන් ඉඳ ගන්නෙත් නැහැ. ඉදිරියෙන් ඉන්නෙත් නැහැ. උස් තැනකින් ඉන්නෙත් නැහැ. මෙන්න මේ කියන කරුණු 6 අත්හැරලා යටිසුලඟින් පහත් තැනක ගෞරව සම්ප්‍රයුක්තව ඉඳ ගන්නට ඕන කරනවා. එතකොට විහාරයකට ගිහිල්ලා, ඒ වගේම සැලකිය යුතු සිල්වත් ගුණවත් පැවිදි උතුමන් වහන්සේලා වෙත ගිහිල්ලා අපි වාඩි වෙනකොට එක්තරා පැත්තකින් අපි ඒ විදිහට කකුල් දික් කරන්නේ නැතුව ගෞරව සම්ප්‍රයුක්ත විදිහට සැලකිය යුතු හැටියට ඉඳ ගන්නට, වාඩි වෙන්නට, පුරුදු වෙන්නට උනේ කරනවා. අන්න ඒ කියන ආකාරයට තමයි එදා මේ දීගජානු රාජපුත්‍රයා ඉඳ ගන්නට යෙදුනේ. ඇවිල් ඉඳගෙන ඉවර වෙලා ලෞතුරා බුදුරජාණන් වහන්සේට අදහසක් ඉදිරිපත් කරනවා. මයං භන්තේ ගිහි කාමභෝගී පුත්ත සම්භාද සයනං අජ්ජාවසාම ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මේ ගිහියෝ වෙන අපි දූදරුවන්ගේ සම්භාද සහිතව මේ ගිහිගේ වාසය කරනවා. කාසික චන්දනං පච්චනුභෝම, අපි සුවඳ සඳුන් ආදී මේ දේවල් පරිභෝග කරනවා. එවාගේම මල්ගඳ විලවුන් ආදී දේවල් පරිහරණය කරනවා, මිල මුදල් පරිභෝග කරනවා. ස්වාමීනි, මේ විදිහට මේ ගිහිගේ වාසය කරන අපි නොඑක් විදිහේ කම්කටොළු වලින් පීඩාවට පත් වෙලා වාසය කරනවා. මේ අපිට ගිහිගේ දුක් විඳින අපට මෙලව සැප විහරණය පිණිස, පරලව සැප විහරණය පිණිස හේතු වෙන යම් දහමක් වෙයි නම් ඒ දහම දේශනා කරන සේක්වා කියලා ආරාධනා කරන්නට යෙදුණා. ඒ අනුව ලෞතුරා සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ රාජපුත්‍රයා අමතමින් වටිනා දේශනාවක් සිදු කරනවා. මෙලව දෙවුණුව පිණිස, මෙලව සැප විහරණය පිණිස, ඒ වගේම පරලව යහපත පිණිස, පරලව සැපය සැනසille පිණිස හේතු වෙන වටිනා දහමක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. පින්වතුනි,
අද කාලේ සමාජයේ පවතින අදහසක් තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බුදු දහම කියන මේ දෙය පරලොව ගැන හිතලා පරලොවට පිහිට වෙන දහමක් පමණයි කියන අදහස ලෝකයේ පවතින. පින්වතුනි, මෙලව සැපයක් නැති, මෙලව සැනසුමක් නැති, මෙලව සුවයක් නැති කෙනෙකුට පරලොව සැපයක් ලබන්නට පුළුවන් කමක් නැහැ. මෙලව සැපය ලබන, මෙලව සැනසුම ඇති කෙනෙකුට තමයි පරලොව සැපය සැනසෙල උදා කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ජීවිතය සැපවත් කරගෙන, මේ ජීවිතය සැනසෙල උදා කරගෙන පරලොව ජීවිතය සැපවත් කරගන්න ආකාරයක් පිළිබඳව තමයි අපට පැහැදිලි කරලා පෙන්වලා තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම ඒ රාජකුමාරයා අමතලා පැහැදිලි කරනවා, දේශනා කොට වදාරනවා, චත්තාරෝමේ ව්‍යග්ගපජ්ජ ධම්මා කුලපුත්තස්ස දිට්ඨ ධම්ම සුඛාය සංවත්තන්ති දිට්ඨ ධම්ම හිතාය කතමි චත්තාරෝ උට්ඨාන සම්පදා ආරක්ඛ සම්පදා කල්යාණ මිත්තතා සමජීවිකතා. ලෞතර බුදුරජාණන් වහන්සේ මෙලව යහපත පිණිස හේතු වෙන කරුණු හතරක්, මෙලව සැපය පිණිස හේතු වෙන දහම් කරුණු හතරක්, ප්‍රතිපදා හතරක් මේ මිනිස්යන්ට පැහැදිලි කරලා තිබෙනවා, දේශනා කරලා තිබෙනවා. උට්ඨාන සම්පදා මේ පළමුවෙනි කාරණේ. උට්ඨාන සම්පදාව කියලා කියන්නේ පින්වතුනි, වීරය, උස්සාහය කියන මේ දේ. එතකොට මේ වීරය හතර ආකාරයකින් මේ ජීවිතයට සම්බන්ධ වෙනවා. කතමාච ව්‍යග්ගපජ්ජ උට්ඨාන සම්පදා ඉද ව්‍යග්ගපජ්ජ කුලපුත්තෝ යේන කම්මට්ඨානේන ජීවිකං කප්පේති යදි කසියා යදි වනිජ්ජාය යදි ගෝරක්ඛේන යදි ඉස්සත්ථේන යදි සිප්පඤ්ඤතරේන ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ උට්ඨාන වීරය පැවතිය යුත්තේ කොහොමද කියන ආකාරය පිළිබඳව. මිනිස්සෙකුට මේ ජීවිතය පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය කරනවා මිල මුදල්, ආහාර පාන ආදී මේ දේවල්. මේවා නිකන් ලැබෙන්නේ නැහැ. මේවා ලබා ගන්නට නම් ඒවා උපයන මාර්ගයක් තිබෙන්නට ඕනේ. ගොවිතැන් කිරීමෙන්, එවාගේම වෙළහෙළඳාම් කිරීමෙන්, රජයේ රැකී රක්ෂාදිය සිදු කිරීමෙන්, එවාගේම රාජපුරුෂයන් ආදිවාසීන් යුද හමුදා ආදීෙහි රැකී රක්ෂා සිදු කිරීමෙන්, එවාගේම තවත් මේ ලෝකයේ තිබෙනවා නොඑක් විදිහේ ජීවිකා පවත්වන ආකාර ශිල්ප ක්‍රම. ඒ කුලවලට අයිති, ඒ ජාතීන්ට අයිති ධනෝපායන මාර්ග ක්‍රම තිබෙනවා. ඒ කොයි ආකාරයකින් හෝ ධනය උපයනකොට, ධනය උපදවන විට ඒ තැනැත්තා උට්ඨාන වීරියෙන් යුක්ත වෙන්නට ඕන කරනවා. කම්මැලි නැතුව, කම්මැලි වෙන්නේ නැතුව උට්ඨාන වීරියෙන් යුක්තව කටයුතු සිදු කරන්නට වෙනවා. ඒ උට්ඨාන වීරියෙන් කටයුතු නොකරන කිසිම කෙනෙකුට දියුණුවක් ලබන්නට පුළුවන් කමක් නැහැ. සැනසුමක් ලබන්නට පුළුවන් කමක් නැහැ. මේ ජීවිතය සැපවත් කරගන්නට නම් ඒ ධනෝපායන මාර්ගවල කම්මැලි නැතුව උට්ඨාන වීරියෙන් කටයුතු සිදු කරන්නට ඕන කරනවා. සමහර අය ඉන්නවා කම්මැලිකම නිසා ඒ ක්‍රියාවන් වල යෙදෙන්නේ නැහැ. දැන් ඊටාම උදෑසන, දැන් හවස් වෙලා, එවාගෙම දැන් සීතලයි, දැන් උණුසුමයි, එවාගෙම දැන් හොඳටම බඩ පිරිලා, එහෙම නැත්නම් දැන් බඩගිනි ආදී වශයෙන් නොඑක් හේතු, නොඑක් දේවල් ඉදිරිපත් කරමින්
ඒ තමන්ට නියමිත තමන්ගේ දියුණුව තමන්ගේ සැපය සැනසිල්ල පිණිස හේතුවෙන ඒ ක්‍රියාමාර්ගවලින් අයින් වෙනවා, ඈත් වෙනවා, දුරුවෙලා සිටිනවා. එබඳු ඇත්තන්ට දියුණුවක් ලබන්නට පුළුවන් කමක් නෑ. දියුණුවක් ලබන්නට නම් උත්ථාන වීරිය තිබෙන්නට ඕනේ. පින්වතුනි, ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ වීරිය පිළිබඳව අපට හොඳට පැහැදිලි කරලා තිබෙනවා. මේ වීරියේ තිබෙන වටිනාකම පිළිබඳව පින්වතුන් දන්නවා. මේ නිවන් මාර්ගය පිළිබඳව, නිවන් ලබා ගැනීමට බලාපොරොත්තු වෙන කැමති කෙනෙක් ඉන්නවා නම් අනුගමනය කළ යුතු ප්‍රතිපදාවක් තිබෙනවා. ඒ ප්‍රතිපදාවට කියනවා සත්තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා. මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම අතර පින්වතුනි, ලෞතුරා බුදුරජාණන් වහන්සේ නව පොලකම ස්ථාන නවයකම මේ වීරිය පැහැදිලි කරලා තියෙනවා, දේශනා කරලා තියෙනවා. සතර සම්‍යාප්‍රධාන වීරිය, සතර සම්‍යාප්‍රධාන වීරිය කියලා හතරක් මේ වීරිය පිළිබඳව පළමුවෙන් සඳහන් වෙනවා. අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය චන්දං ජනිති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හති පදහති ආදී වශයෙන් සඳහන් වෙන්නේ අපේ సంతානිය තුල, හදවත තුල පහළ නොවුන අකුසල ධර්මයන්, අපේ ජීවිතයෙන් සිදු නොවුන අකුසල ධර්මයන් සිදු නොවීම පිණිස උස්සාහය, වීරය, අදිෂ්ඨානය ඇතුව කටයුතු සිදු කිරීම. උපන්න නැත්තම් සිදුවෙමින් පවතින, සිදු වෙලා තියෙන අකුසල් සිදු නොවීම පිණිස වීරිය කිරීම. සිදු නොවුන කුසල ධර්මයන් සිදු කර ගැනීම පිණිස වීරිය කිරීම. සිදුවෙමින් පවතින, සිදු කරගෙන තියෙන කුසල ධර්මයන් පිරිහෙලන්නේ නැතුව, ඒවා විනාශ වෙන්න ඉඩ නොදී හොඳින් සිදු කර ගැනීම කියන මෙන්න මේ කරුණු හතර තමයි සතර සම්‍යාප්‍රධාන වීරියේ කියලා හඳුන්වන්නේ. එවාගේම විරිය ඉද්ධිපාද කියලා ධර්මයක් සඳහන් වෙනවා. සතර ඉර්ධිපාද අතර තිබෙන විරිය ඉද්ධිපාදය. එවාගේම විරිය ඉන්ද්‍රිය, විරිය බලය. එවාගේම සම්මා වායාම, සම්මා සති කියලා මෙන්න මේ ආකාරයට නව පොලකම ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ වීරය පිළිබඳව අපට හොඳට පැහැදිලි කරලා තියෙනවා, දේශනා කරලා තිබෙනවා. පින්වතුනි, එහෙමනම් මෙලව දියුණුවක් බලාපොරොත්තු වෙන, මෙලව දියුණුවක් අපේක්ෂා කරන යම් කිසි පින්වතෙක් සිටිනවා නම් ඒ ඇත්තා පළමුවෙන්ම සිදු කරන්නට ඕනේ කරන්නේ කුමක්ද? තමන්ගේ දියුණුව පිණිස හේතු වෙන වීරිය දියුණු කර ගන්නට ඕනේ කරනවා. එවාගේම දෙවෙනි කාරණිය, මෙලව දියුණුව පිණිස හේතු වෙන දෙවෙනි කාරණිය තමයි ආරක්ක සම්පදා. ආරක්ක සම්පදාව කියලා කියන්නේ කුමක්ද? තමන් වෙහෙසිලා මහන්සි වෙලා උත්හාන වීරයෙන් දහඩිය වගුරුවමින් හරි හම්බ කරගත්ත මේ වස්තුව ධනය. මේ වස්තුව ධනය කොහොමද මගේ මේ ධනීය වස්තුව රජවරු පැහැර නොගන්නේ? එවාගේම හොරහතුරෝ පැහැර නොගන්නේ? එවාගේම ගින්නට හසු නොවී, ගින්නෙන් නොදැවී පවතින්නේ කොහොමද? ජලයට හසු වෙලා ගහගෙන යන්නේ නැතිව පවත්වා ගන්න, රැකගන්නේ කොහොමද? අප්‍රිය වූ, අමනාප වූ ඥාතීන්, එවාගේම හොරහතුරන් පැහැර නොගන්නේ කොහොමද කියන මෙන්න මේ කාරණීය පිළිබඳව අවධානයෙන් යුක්තව ඒ ඇත්තෝ ඒ හම්බ කරගත්ත වස්තුව විනාශ නොකොට, නැති නොකොට ඒවා හොඳින් ආරක්ෂා කරගන්නට ඕන කරනවා. ඒ ධානීය වස්තුව හොඳින් ආරක්ෂා කරගන්නකොට අන්න මෙලව යහපත, මෙලව දියුණුව, මෙලව සැනසෙල්ල පිණිස හේතු වෙනවා. එවාගේම මෙලව යහපත පිණිස හේතු වෙන තුන්වෙනි කාරණිය කුමක්ද?
කල්යාණ මිත්තතා. යහපත් මිතුරන් ඇසුරු කිරීම දෙලව යහපත පිණිස හේතුවෙන. පින්වතුනි, අපේ දියුණුව පිණිස යහපත පිණිස හේතුවෙන තුන්වෙනි කාරණය තමයි මෙලව ජීවිතයේ සැප සැනසිල්ල පිණිස හේතුවෙන කාරණය කල්යාණ මිතුරන් ඇසුරු කිරීම. යහපත් මිතුරන් නැතිවෙන විට, පෞකාර මිත්‍රයන් ඉන්න විට සිදුවෙන කුමක්ද? පින්වතුනි, අපේ පරිහානිය පිණිසම හේතු වෙනවා, අපේ දුක පිණිසම හේතු වෙනවා, විනාශය පිණිසම හේතු වෙනවා. ඒ නිසා එබඳු අපේ පරිහානිය පිණිස හේතු වෙන, විනාශය පිණිස හේතු වෙන, දුක පිණිස හේතු වෙන පෞකාර පාප මිත්‍රයන්ගේ ඇසුරෙන් අයින් වෙන්නට ඕන කරනවා, දුරු වෙන්නට ඕන කරනවා. මිත්‍රයෝ හැටියට, යහළුවන් හැටියට ඉදිරිපත් වෙලා අපව විනාශයට පත් කරන යහළුවන් හතර දෙනෙක් පිළිබඳව ධර්මයේ සඳහන් වෙනවා. ඒ යහළුවන් හතර දෙනා නම් අඤ්ඤදත්තුහර, අනුප්පියභානි, වචීපරම, අපාය සහාය කියන මෙන්න මේ මිත්‍රයෝ හතර දෙනා. අඤ්ඤදත්තුහර මිත්‍රයාගේ ස්වභාවය තමයි තමන්ගේ යහළුවගෙන් කිසියම් හෝ දෙයක් තමන් වෙතම ලබා ගැනීම, තමන් වෙතම ලංකර ගැනීමට කටයුතු සිදු කිරීම. මොනයම් හෝ කපටිකමක් දාලා, මොනයම් හෝ ක්‍රමයකින් ඒ යහළුවාගෙන් තමන් වෙත ලබා ගන්නට උත්සාහවත් වෙනවා. තමන්ට යම් කිසි උපකාරයක්, තමන්ට යම් කිසි උදව්වක් ඕනෑ වුණ වෙලාවට ඒ යහළුවගේ ස්වභාවය තමයි අතීතයෙන් සංග්‍රහ කරනවා. අනේ ඊයේ ආවනම් කොහොමද ආදී වශයෙන්, ඊයේ පෙරේදා ආදී ගිය සතියේ තිබුණා දැන් නැහැ ආදී වශයෙන් අතීතයෙන් සංග්‍රහ කරනවා. ඒ වගේම අනාගතයෙන් සංග්‍රහ කරනවා. මේ විදිහට ඒ යහළුවා ඒ විදිහට කටයුතු කරන වචී පරම යහළුවා ඒ විදිහයි. එවාගේම අනුප්පිය භානි, තමන්ගේ යහළුවා යමක් කැමතිද, යමක් කියනවද, හොඳ හෝ වේවා නරක හෝ වේවා ඒ සෑම දෙයක්ම අනුමත කරන පුද්ගලයා තමයි අනුප්පිය භානි කියලා හඳුන්වනු ලබන්නේ. හතරවෙනි මිත්‍රයා තමයි අපාය සහාය කියලා හඳුන්වන්නේ. අපාය සහාය කියලා කියන්නේ පින්වතුනි, නිරන්තරයෙන් අකුසලයටම යොමු කරන, අකුසලයටම ඇදගන්න, පව් ක්‍රියාවලටම තමන්ගේ යහළුවා යොමු කරන පුද්ගලයා තමයි අපාය සහාය මිත්‍රයා කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ මත්පැන් පානයට, එවාගේම සුරා සෝදුවට, සල්ලාලකම් වලට, නොයෙක් විදිහේ වැරදි අයහපත් ක්‍රියාවන්ට තම යහළුවා ඇදගන්න යොමු කරන, ඒවට අනුබල දෙන යම්කිසි මිතුරෙක් ඉන්නවනම්, අපේ ඇසුරට පත් වෙලා ඉන්නවනම්, අන්න ඒ පුද්ගලයා අපාය සහාය මිත්‍රයා කියලා හඳුන්වනවා. මිත්‍ර ප්‍රතිරූපක යෝ කියලා මේ අයට හඳුන්වන්නේ. මිත්‍ර ප්‍රතිරූපකයෝ, ඒ කියන්නේ මිතුරු ස්වරූපයෙන් ඉඳගෙන අපේ විනාශය පිණිස, පරිහානිය පිණිස, දුක පිණිස අපට කටයුතු කරන අය. එතකොට අන්න ඒ කියන පාප මිත්‍රයන්ගෙන් අයින් වෙලා කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්නට ඕනේ, හොඳ මිත්‍රයෝ ඇසුරු කරන්නට ඕනේ කරනවා. උපකාරක, සමාන සුඛ දුක්ඛ, අත්තක්ඛායි, අනුකම්පක කියලා හඳුන්වන මිත්‍රයෝ හතර දෙනෙක් ඉන්නවා. උපකාරක කියලා කියන්නේ තමන්ගේ යහළුවාට ඕනෑම වෙලාවක උදව්වක් කරන්නට, උපකාරයක් කරන්නට සූදානමින් ඉන්න මිතුරු. එවාගේම සමාන සුඛ දුක්ඛ කියලා කියන්නේ තමන්ගේ යහළුවාට යම්කිසි දුකක්, කරදරයක් වුණා නම් එහිදී දුක් වෙන්නටත්, යම් සැපයක්
යම් දියුණුවක් ඇති වුණානම් එහිදී සතුටු වෙන්නටත් පුළුවන්කම ඇති ස්වභාවය ඇති කෙනාට තමයි සමාන සුඛ දුක්ඛ මිත්‍රයා කියලා කියන්නේ. අත්තක්ඛායි මිත්‍රයා කියන්නේ තමන්ගේ මිතුරාට තමන්ගේ යහළුවාට නිරන්තරයෙන් හොඳක්ම යහපතක්ම දියුණුවක්ම ඉටු කර දෙන්නට සිදු කරන්නට මඟ පෙන්වන යහළුවා. එවාගේම අනුකම්පක කියලා කියන්නේ තමන්ගේ යහළුවා වැරද්දකට යොමු වෙනවා නම්, වැරදි ක්‍රියාවකට යොමු වෙනවා නම්, අකුසල ධර්මයකට යොමු වෙනවා නම් අන්න ඒ වගේන් වළක්වලා ඒ තැනැත්තා කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් ඒ නරක දේ තියෙන ආදීනව ගැන කියලා දීලා පෙන්වලා ඒ වැරද්දෙන් අකුසලයෙන් වැරදි ක්‍රියාවෙන් තමන්ගේ යහළුවා බේරා ගන්නට කටයුතු කරන පුද්ගලයාට තමයි අනුකම්පක මිත්‍රයා කියලා කියන්නේ. අන්න ඒ විදිහේ මිතුරෝ අපි ඇසුරු කරන්නට පුරුදු වෙන්නට ඕන කරනවා. අපි එදිනෙදා ජීවිතයේදී ඇසුරු කරන අපේ එදිනෙදා ජීවිතයට සම්බන්ධව කටයුතු කරන යහළුවන් කොපමණවත් සිටිනවා. ඒ යහළුවන්ගෙන් අපි තේරුම් ගන්නට ඕන, වටහා ගන්නට ඕන මිත්‍ර ප්‍රතිරූපකයෝ කවුද, හොඳ මිතුරෝ කවුද කියන එක තේරුම් ගන්නට ඕන. තේරුම් අරගෙන මිත්‍ර ප්‍රතිරූපකයන් අයින් කරලා දුරු කරලා හොඳ මිතුරන් හොඳ යහළුවන් තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගෙන මෙලව ජීවිතේ ජය ගන්නට, තමන්ගේ ධනය රැක ගන්නට, තමන්ගේ සැපය සැනසීම උදා කර ගන්නට ඥානවන්ත නුවණැති සත්පුරුෂය උනන්දු වෙන්නට ඕන, උත්සාහවත් වෙන්නට ඕන කරනවා. එතකොට ඒ කල්යාණ මිත්තතා මෙලව ජීවිතයේ යහපත පිණිස හේතු වෙන තුන්වෙනි කාරණේ කල්යාණ මිත්තතා. පින්වතුනි, ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය පිළිබඳව උසස් කොට දේශනා කරලා තිබෙනවා, පැහැදිලි කරලා තිබෙනවා. එක්තරා දවසක ආනන්ද ස්වාමින් වහන්සේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිලා සඳහන් කරනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මේ ශාසනය අඩක්ම පවතින්නේ මේ කල්යාණ මිත්‍රයා නිසා නේද කියලා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා, දේශනා කොට වදාරනවා, මාහේවං ආනන්ද, මාහේවං ආනන්ද, ආනන්ද එහෙම කියන්ට එපා, ආනන්ද එහෙම කියන්ට එපා, මේ ශාසනය සම්පූර්ණයෙන් පවතින්නේ කල්යාණ මිත්‍රයා නිසා. අඩක් නෙවෙයි, මේ මුළු ශාසනයම පවතින්නේ කල්යාණ මිත්‍රයා නිසා. ඒ කියන්නේ පින්වතුනි, කල්යාණ මිත්‍රයා අපට හොඳ මඟ කියා දෙනවා, හොඳ මඟ පෙන්වනවා, එවාගේම ධර්මය කියා දෙනවා, ධර්මයට යොමු කරනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා, මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසා තමන් ළඟ නොමැති ශ්‍රද්ධා සම්පත්තිය ලබනවා. ශ්‍රද්ධාව කල්යාණ මිත්‍රෝ ඇසුරු කරනකොට, කලණ මිතුරන් ඇසුරු කරනකොට ශ්‍රද්ධාව ලබනවා. ඒ වගේම සීලය දියුණුවටපත් වෙනවා, සීලයෙන් හික්මෙනවා. ඒ වගේම ඡාග සම්පදාවෙන්, ඡාග සම්පත්තියෙන් පරිත්‍යාග චේතනාව තමන්ගේ సంతානිය තුල වැඩෙනවා, දියුණුවටපත් වෙනවා. එපමණක් නොවේ, ප්‍රඥාවද දියුණුවටපත් වෙනවා. ප්‍රඥාව හොඳින් දියුණුවටපත් වෙනවා, ප්‍රඥාවෙන් ඒ පුද්ගලයා දියුණුවටපත් වෙනවා. එනිසා එබඳු කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන්නට ඕන කරනවා. අපේ මුළු ජීවිතේම ගුණ නුවණින් දියුණු කරගන්නට එතකොට උපකාර වෙන්නේ කවුද? කල්යාණ මිත්‍ර සම්පත්තිය. එතකොට ඒ කලණ මිතුරන් ඇසුරු කරන්නට ඕනේ. ඊළඟට හතරවෙනි කාරණිය තමයි සමජීවිකතා. සමජීවිකතා කියලා කියන්නේ කුමක්ද? තමන් උපයන වස්තුවට සරිලන ආකාරයට වියදම් කරමින් ජීවිකාව පැවැත්වීම. සමජීවිකතාව කියලා කියන්නේ ඒකයි. පින්වතුනි, ලෞතුරා බුදුරජාණන් වහන්සේ උපමාවකින් පැහැදිලි කරනවා, තරාදියකින් බඩු කිරෙන මිනිසෙක්
ඒ තරාදියට පඩිය දමලා අනිත් පැත්තට බඩු දමනවා. ඒ මනුස්සයා දැනගන්නවා මෙ පමණ බඩු ප්‍රමාණයකින් මේ තරාදිය පහත් වෙනවා. මෙ පමණ ප්‍රමාණයකින් මේ තරාදිය උස් වෙනවා කියන මෙන්න මේ කාරණය දන්නවා. වැඩි වුණහම පහත් වෙනවා, අඩු වුණහම ඉස් වෙනවා කියන මේ කාරණය දන්නවා. එවගේ ඥානවන්ත සත්පුරුෂයා විසින්ද, නුවණැති මනුස්සයා විසින්ද තමන්ගේ ආදායම, තමන්ගේ ධන උපයන ප්‍රමාණය දැනගෙන ඒට සරිලන පරිදි වියදම් කරන්නට පුරුදු වෙන්නට ඕනෑ, පුහුණු වෙන්නට ඕනෑ කරනවා. අන්න ඒක තමයි සම ජීවිකතාව කියලා හඳුන්වන්නේ. බුදුරජාණන් වහන්සේ අපට මේ ධනය පරිභෝග කරන ආකාරය පිළිබඳව පැහැදිලි කරනවා. මේ ධනය කොටස් හතරකට බෙදන්නට ඕන කරනවා. ඒකේන භෝගේ භුඤ්ජෙය්‍ය ද්වීහි කම්මං පයෝජයි චතුත් තංච නිධාපෙය්‍ය ආපදාසු භවිස්සති කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ ධනය පරිභෝග කරන ආකාරය පිළිබඳවයි. ඒකේන භෝගේ භුඤ්ජෙය්‍ය, තමන් එදිනෙදා සපයන වස්තුව, හම්බ කරන වස්තුව කොටස් හතරකට බෙදා ගන්නවා. කොටස් හතරකට බෙදාගෙන එයින් එක් කොටසක් එදිනෙදා තම තමන්ගේ පරිභෝගය පිණිස, දූදරුවන්ගේ පරිභෝගය පිණිස යොදවන්නට ඕන කරනවා. එවාගේම දෙවැනි කොටස කොටස් දෙකක් තමන්ගේ එදිනෙදා ඒ වෙළඳ ව්‍යාපාර, එවාගේම ධනෝපායන මාර්ග වැඩි දියුණු කර ගැනීම සඳහා යොදවන්නට ඕන කරනවා. ද්වීහි කම්මං පයෝජයි. එතකොට හතරට බෙදාගත් ධනයෙන් කොටස් දෙකක් තමන්ගේ ධනෝපායන මාර්ග දියුණු කිරීම සඳහා යොදවනවා. චතුත් තංච නිධාපෙය්‍ය ආපදාසු භවිස්සති. තමන්ට හදිසියේ ලෙඩ දුක් හැදෙනවා. එවාගේම තමන්ගේ ධනීය වස්තුව යම්කිසි ආකාරයකින් විනාශ වෙලා නැති වෙලා යනවා. අන්න ඒ බඳු අවස්ථාවල් වලදී තමන්ට පිහිටක් පිළිසරණක් නැති වෙනවා. තමන් ධනීය වස්තුව ඉතුරු නොකරගත්තොත්, රැකගත්තේ නැතිනම්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා තමන් උපයන ධනයෙන් වස්තුවෙන් හතරෙන් එක් කොටසක් අනාගතයේදී ආපදාවක් කරදරයක් උන කල්හි ප්‍රයෝජනීයට ගැනීම පිණිස තැම්පත් කරන්නට ඕන කරනවා, නිදහන් කරන්නට ඕන කරනවා. අන්න ඒ විදිහට ඒ ධනය බෙදා හදාගෙන ජීවිතය පවත්වන්නා වූ පුද්ගලයාට දුකක් නැහැ, කරදරයක් නැහැ, පීඩාවක් නැහැ. ජීවිතයේ සැනසille උදා කරගන්නට පුළුවන්. තමන්ගේ ජීවිතයේ ජයටඹ කරා මෙහෙවන්නට පුළුවන්කම ලැබෙනවා. එතකොට පින්වතුනි, ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපට තවත් කාරණයක් මෙහිදී පැහැදිලි කරනවා, දේශනා කොට වදාරනවා. මේ සමජීවි කතාව නැත්තම් ජීවිතය සමව, අයවැය දෙක සමව පවත්වා ගන්නේ නැතුව යම්කිසි කෙනෙක් ජීවත් වෙනවා නම් ඒ තැනැත්තා හරියට මහා ජලාශයකට වතුර ගලාගෙන එන දොරටු හතරකුත්, ජලය බැස යන දොරටු හතරකුත් ඇති මහා ජලාශයක යම්කිසි පුරුෂයෙක් ඒ වතුර ගලාගෙන එන දොරටු හතර වහනවා. වතුර ඇතුල් වෙන දොරටු හතර වහනවා, වතුර පිට වෙන දොරටු හතර අරිනවා. වැස්සත් හරියට වහින්නේ නැහැ. එහෙමනම් ඒ ජලාශය පිළිබඳව, ඒ පොකුණ පිළිබඳව දියුණුවක් පිරීමක් අපේක්ෂා කරන්නට පුළුවන් කමක් නැහැ. ඒක පිරිහීමටම සිඳී යෑමටම ගමන් කරනවා. ඒ වගේ යම්කිසි පුරුෂයෙක් මේ ධනය පිරිහෙන, ධනය විනාශ වෙන ප්‍රතිපදා හතරක් අනුගමනය කරනවා නම් අන්න ඒ තැනැත්තාගේ ධනය පිරිහෙනවා, විනාශ වෙනවා, නැති වෙලා යනවා. ඒ කුමක්ද පින්වතුනි? ඉත්ති දුත්තෝ, සුරා දුත්තෝ, අක්ඛ දුත්තෝ, පාපමිත්තෝ, පාප සහායෝ, පාප සම්පවංකෝ ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ යම්කිසි පුද්ගලයෙක්
ස්ත්‍රී ධූර්තයෙක් වෙනවනම් ඒවගේම සුරා ධූර්තයෙක් වෙනවනම් මත් පැනට ලොල් වෙලා මත් පැනට ගිජු වෙලා කටයුතු කරනවනම්. ඒවගේම සුරා අක්කදුත්ත ඒ කියන සූදුවට ලොල් වෙලා කටයුතු කරනවනම්. ඒවගේම පාපමිත්තෝ පෞකාර මිත්‍රයන් ඇසුරු කරනවනම් අන්න ඒ තැනැත්තාගේ ධනය වස්තුව දියුණුවකට පත්වෙනවා කියන එක විශ්වාස කරන්න පුළුවන්කමක් නෑ. ඒ තැනැත්තා නිරන්තරයෙන් පිරිහීමටම පත්වෙනවා. ඒ තැනැත්තා නිරන්තරයෙන්ම දුකටම පත්වෙනවා. කොයි තරම් කෝටි ගණන් වස්තුව තිබුණත්. කොයි තරම් ධනයෙන් පරිපූර්ණත්වයට පත්වෙලා හිටිය පුද්ගලයෙක් වුණත් මේ කියන කරුණු හතරෙන් යුක්ත නම් ස්ත්‍රීධූර්තයෙක් සුරාධූර්තයෙක් සූදුවට ඇබ්බැහි වුණ පුද්ගලයෙක් එවාගේම පෞකාර පාපමිත්‍රයන් ඇසුරු කරන පුද්ගලයෙක් නම් ඒ තැනැත්තාගේ ධනය වස්තුව සියල්ල දවසින් දවස පිරිහි ගමන් කරනවා. එනිසා එබඳු අය ඇසුරු කරන්නට එපා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා යම්කිසි ඥානවන්ත සත්පුරුෂයෙක් අර මහා විලේ මහා ජලාශයේ ඇතුල් වෙන දොරටු ටික හැරලා ඒවා හොඳට පිරිසිදු කරලා ලෙහෙසියෙන් පහසුවෙන් ඒ තුලට ජලය ගලන් එන්නට ඇලවේලි සුද්ධ කරලා හොඳට තබනවා. එවාගේම පිට වෙන දොරටු ටික හොඳට වහලා තබනවා. එහෙමනම් ඒ විලේ ඒ ජලාශයේ වතුර හිඳෙන්නේ නැහැ. වතුර දියුණු වතුර පිරිලා ඉතිරිලා ඒක පරිපූර්ණත්වයට පත් වෙනවා. එවාගේ යම්කිසි ඥානවන්තයෙක් ඉන්නවනම් අර කියන වැරදි වලින් වැළකිලා ඒ කියන වැරදි ක්‍රියාවන්ගෙන් වැළකිලා කල්යාණ මිත්‍රයන් ඇසුරු කරමින් කටයුතු කරනවා නම් අන්න ඒ ඇත්තාගේ ධනය හොඳින් ආරක්ෂා වෙනවා, හොඳින් රැකෙනවා. ඒ තැනැත්තා දියුණුවෙන් දියුණුවට පත් වෙනවා කියන එක ලෞතුරා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන දේශනා කොට වදාරනවා. එතකොට පින්වතුනි මෙලව ජීවිතය සැපවත් කරගන්නට දෙවුණුවට පත් කරගන්නට සැනසිල් උදා කරගන්නට ගිහිගේ වාසය කරන සත්පුරුෂයන්ට උපකාර වෙන ධර්ම හතරක් මෙහිදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. උත්තාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්තතා, සමජීවිකතා කියන මෙන්න මේ කරුණු හතර. මේ කරුණු හතරෙන් යම් කිසි කෙනෙක් යුක්ත නම් ඒ තැනැත්තාට මෙලව පිරිහීමක් වන්නේ නැහැ. ඒ තැනැත්තාගේ ජීවිතයේ දවසෙන් දවස දියුණුවට පත් වෙනවා. දවසෙන් දවස සැපයට පත් වෙනවා කියන බව ලෞතුරා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා දේශනා කොට වදාරනවා. පරලව යහපත පිණිස, පරලව දියුණුව පිණිස හේතු වෙන කරුණු හතර මොනවද? චත්තාරෝ මේ ව්‍යග්ගපාජ්ජ ධම්මා කුලපුත්තස්ස දිට්ඨ සම්පරාය සිතාය සංවත්තන්ති සම්පරාය සුඛාය කතමේ චත්තාරෝ සද්ධා සම්පදා සීල සම්පදා ඡාග සම්පදා පඤ්ඤා සම්පදා. මෙන්න මේ කරුණු හතර බුදුරජාණන් වහන්සේ මේ විදිහට පැහැදිලි කරනවා. ව්‍යග්ගපජ්ජ මෙලව ජීවත් වෙන කුලපුත්‍රයාට පරලව සැප පිණිස, පරලව හිත පිණිස පවතින කරුණු හතරක් පවෙනවා. මොනවාද ඒ කරුණු හතර? සද්ධා සම්පදා, සීල සම්පදා, ඡාග සම්පදා, පඤ්ඤා සම්පදා කියන මෙන්න මේ කරුණු හතරයි. සීල සම්පදාව කියන්නේ කුමක්ද? ශ්‍රද්ධා සම්පදාව කියලා කියන්නේ කුමක්ද? ශ්‍රද්ධා සම්පදාව කියලා කියන්නේ සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධින්. ඥානවන්තයා නුවණැත්තා ශ්‍රද්ධාවන්තයි. කොහොමද? ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ බුදු බව විශ්වාස කරනවා. අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා. ඒ මාගේ භාග්‍යවත් අරිහත් සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරින් දුරූ හේයින්, සියලු කෙලෙස් සතුරන් නැසූ හේයින්, සංසාර චක්‍රයාගේ අවිද්‍යා ආදී කෙලෙස් අර සිඳලූ හේයින්, සියලු ලෝවැසියන්ගේ ආමිෂ ප්‍රතිපත්ති පූජාවන් ලැබීමට සුදුසූ හේයින්,
රහසින්වත් පව් නොකොට අති පරිසුද්ධ සන්තානයක් ඇතිහෙයින් අරිහත් නම් වෙනවා. ඒ මාගේ භාග්‍යවත් අරිහත් සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගුරුපදේශ රහිතව තමන් වහන්සේ විසින්ම සියලු දතයුතු ධර්මයන් අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ නම් වෙනවා. ඒ මාගේ භාග්‍යවත් අරිහත් සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අෂ්ටවිද්‍යා පසළොස් චරණ ධර්මයන් අවබෝධ කොට වදාළ බැවින් විද්‍යාචරණ සම්පන්න නම් වෙනවා. ඒ මාගේ භාග්‍යවතුන් වහන්සේ සෝභන ගමන් නැති හේයින් සුන්දර කයකින් සමන්විත වූ හේයින් සුගත නම් වෙනවා. ඒ භාග්‍යවත් අරිහත් සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කාම රූප අරූප කියන භවත්‍රය මනා කොට දැනවදාල බැවින් ලෝකවිදූ නම් වෙනවා. ලෝකයේහි දමනීය කළ යුතු දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍ය තිරිසන් ප්‍රේත ආදී සියලු සත්වයන් දමනීය කිරීමෙහි හික්ම වීමෙහි අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ බැවින් සත්තා දේව මනුස්සාන නම් වෙනවා. එවගේම දේව මිනිසුන්ට දිව්‍ය මනුෂ්‍ය නිවන් කිනති වර්ග සම්පත් ලබා ගැනීමට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන හේයින් මඟ පෙන්වන හේයින් සත්තා දේව මනුස්සාන නම් වෙනවා. එවගේම දත යුතු සියලු ධර්මයන් අවබෝධ කොට වදාළ බැවින් බුද්ධ නම් වෙනවා. එවගේම සියලු භාග්‍ය ධර්මයන්ගෙන් සමන්විත බැවින් භගවානම් වෙනවා කියලා මේ විදිහට ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය එවගේම උන්වහන්සේ අවබෝධ කොට වදාළ ධර්මීය පිළිබඳව අවිශ්වාසයක් නැතුව හොඳින් විශ්වාසය කරනවා පිළිගන්නවා අදහගන්නවා මෙන්න මේක තමයි ශ්‍රද්ධා සම්පදාව කියලා හඳුන්වනු ලබන්නේ. එතකොට පින්වතුනි මේ ශ්‍රද්ධාවන්තයෙක් බව තමන් තේරුම් ගන්නේ කොහොමද? තමන්ට ශ්‍රද්ධාව තියෙනවා කියන බව තමන් තේරුම් ගන්නේ කොහොමද? ශ්‍රද්ධාවන්තයෙක් බව තේරුම් ගන්නට කරුණු කීපයක් අවශ්‍ය වෙනවා. දස්සන කාමෝ සීලවතං සද්ධම්මං සෝතු මිච්ඡති විනේය මච්ඡේර මලං සවේ සද්ධෝති උච්චති. මෙන්න ශ්‍රද්ධාවන්තයෙක් තේරුම් ගන්නට තියෙන කරුණු. දස්සන කාමෝ සීලවතං, නිරන්තරයෙන් සිල්වතුන් ගුණවතුන් දකින්ට කැමති ශ්‍රද්ධාවන්තයා. සද්ධම්මං සෝතු මිච්ඡති, ශ්‍රද්ධා සිල්වතුන් ගුණවතුන් දැකලා නිකන් ඉන්නේ නැහැ. බණපදයක් අහන්නට, දහම් පදයක් ශ්‍රවණය කරන්නට සැදී පැහැදී ඉන්නවා. නිතරම ඒ සඳහා ආසාවෙන් ඉන්නවා. සද්ධම්මං සෝතු මිච්ඡති, එපමණකින් සෑහීමකට පත්වන්නේ නැහැ. සිල්වතුන් ගුණවතුන් දකිනවා, දකින්ට කැමැත්තෙන් ඉන්නවා, දැකලා බණ අහනවා. බණ අහලා ඊළඟට කුමක්ද කරන්නේ? විනෙය මච්ඡේර මලං, තමන්ගේ මසුරු මල දුරු කරනවා. දුරු කරලා පරිත්‍යාගයේ දන් දීම ආදී දේවල් යමකින් පුද පූජා කරනවා. මෙන්න මේ කියන කරුණ වලින් තමන්ගේ ජීවිතයේ සම්පූර්ණ නම්, තමන්ගේ ජීවිතය තුළ මේවත් පවතිනවා නම්, අන්න තමන්ටම තේරුම් ගන්නට පුළුවන් තමන් ශ්‍රද්ධාවන්තයෙක් කියන බව. ඒක තමයි සද්ධා සම්පදාව කියලා කියන්නේ. එවාගේම ඡාග සම්පදා, සීල සම්පදාව. සීල සම්පදාව කියලා කියන්නේ දෙවෙනි කාරණයේ පරලව යහපත දියුණුව පිණිස හේතු වෙන සීල සම්පදාව. පංච සීලාදී සීලයක් ආරක්ෂා කරමින් කටයුතු සිදු කිරීම සිල්වත් භාවයයි. එවාගේම තුන්වෙනි පරලව යහපත පිණිස හේතු වෙන කාරණේ ඡාග සම්පදාව. තමන් හරි හම්බ කරගන්න වස්තුවෙන් තමන් කළ යුතු යුතුකම් රාශිය ඉටු කිරීම, ඒක හරියට සිදු කරන්නට ඕනේ. වස්තුව හම්බ කරන්නේ කරුණු කීපයක් මුල් කරගෙනයි පින්වතුනි. ඒවා සඳහා අපි ධනය හම්බ කරන්නට ඕනේ, උපයන්නට ඕනේ කරනවා. ඒ කියන යුතුකම් අපි ඉටු නොකරනවා නම් ඒ ධනයෙන් අපි නිසි ප්‍රයෝජන ගත්තා වන්නේ නැහැ. ධනයෙන් ගත යුතු ප්‍රයෝජන මොනවාද? ඥාතීන් බලි, ඥාති බලි කියන ඥාතීන්ට සංග්‍රහ කිරීම, තමන්ගේ මව්පියන්ට දූ දරුවන්ගේ සැප විහරණය පිණිස ඒ ධනය යොදවන්නට ඕනේ. ඒ වගේම ඒ වස්තුව ධනය දේවතා බලි, දෙවියන්ගේ යහපත පිණිස, අතිති බලි, ඒ වගේම ආගන්තුකයන්ට උපස්ථාන පිණිස, රාජ බලි, රජයට අපෙන් විය යුතු අයබදු ආදිය ඉටු කිරීම සඳහා යොදවනවා. අන්න ඒ විදිහට ඒ ධනය යොදන්නට ඕන කරනවා. ඒ වගේම පඤ්ඤා සම්පදා කියලා කියන්නේ අපේ දියුණුව පිණිස හේතු වෙන ආකාරයට කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කරමින්, අයින් කරමින්, දුරු කරමින් නුවණ දියුණු කර ගැනීම සඳහා කටයුතු කිරීම. එනම් බණ භාවනා ආදී කටයුතු දියුණු කර ගනිමින්
කටයුතු සිදු කිරීම තමයි පඤ්ඤා සම්පදාව කියලා කියන්නේ. පින්වතුනි මෙන්න මේ කියන කරුණු හතර සද්ධා සම්පදා, සීල සම්පදා, ත්‍යාග සම්පදා, පඤ්ඤා සම්පදා කියන මෙන්න මේ කරුණු හතරින් යුක්ත වෙනකොට අන්නේ තැනැත්තාගේ ජීවිතයේ පරලව සැප පිණිස, පරලව සුගතිය පිණිස හේතු වෙනවා. එතකොට පින්වතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතය මෙලව සැපවත් කර ගැනීම පිණිස, සැනසෙල්ල උදා කර ගැනීම පිණිස, එවැගේම පරලව ජීවිතයේ සැපවත් කර ගැනීම පිණිස හේතු වෙන ආකාරයේ වටිනා ධර්ම කරුණු 8ක් මේ සූත්‍ර දේශනාවේදී සඳහන් කොට වදාරනවා. එතකොට මේ සූත්‍ර දේශනාව ලෞතුරා බුදුරජාණන් වහන්සේ සඳහන් කොට වදාලේ දීඝජානු කියන ඒ රාජපුත්‍රයා මුල් කරගෙනයි. එදායේ දීඝජානු කෝලිය පුත්‍රයා වෙනුවෙන් දේශනා කොට වදාළ සූත්‍රය පින්වතුනි එතුමන්ට පමණක් නෙවෙයි මෙකල ජීවත් වෙන අප සෑම සියලු දෙනාගේම ජීවිත ජය ගන්නට, ජීවිත සැනසෙල්ල උදා කර ගන්නට හේතු වෙන වටිනා ශ්‍රේෂ්ඨ ධමයක් බවට පත් වෙනවා. ඥානවන්ත නුවණැති සෑම දෙනාම ඒ ධර්මයේ තමන්ගේ ජීවිතයෙන් තේරුම් අරගෙන දෙලව යහපත සැනසෙල්ල දිනු උදා කර ගන්නට අදිෂ්ඨාන කර ගන්නට ඕන කරනවා. ඒ විදිහට අදිෂ්ඨාන පිහිටුවා ගනිමින් දැන් මේ මොහොතේදී පින්වත් සෑම සියලු දෙනාම ඉතාමත් වටිනා ශ්‍රේෂ්ඨ දහමක් මේ මොහොතේදී මේ ශ්‍රවණය කරන්නට යෙදුනි. තමන්ගේ ජීවිත සැනසෙල් උදා කර ගැනීම පිණිස හේතු වෙන වටිනා පින්කමක්, කුසලයක් මේ සිදු කර ගන්නට හේතු වුනි. මේ කුසලය සිදු කර ගැනීම සඳහා මේ පින්වතුන් විශේෂ අරමුණු රාශියක් ඉදිරිපත් කරගෙන තිබෙනවා මේ ධර්ම දේශනාව සඳහා. දෙදස් දහයේ ජනවාරි 22 දිනට උපන්දිනයේ යෙදෙන අවුරුදු 66ක් සපිරෙන ගණේමුල්ල බොල්ලන පදිංචේ මයුරාවතී ජයකොඩි විශ්‍රාමික ගුරු මහත්මියට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය බලාපොරොත්තුවෙන් ඒ මෞතුමිය, ඒ ගුරුතුමිය අද මේ වටිනා ධර්ම දේශනා පින්කමේ දායකත්වයේ දරනවා. ඒ සමගම ඒ මයුරාවතී ජයකොඩි ගුරුතුමියගේ ස්වාමි පුරුෂයා, ඒ වගේම පුතණුවන්, ලෙහෙලිය, මිනිබිරිය ඇතුළු පවුලේ සැමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය, එවගේම දීර්ඝායුෂ, නිදුක් නිරෝගී සුව සෙත් ප්‍රාර්ථනා කිරීමේ බලාපොරොත්තුව. ගම්පහ ඉහළගොඩ පදිංචිව සිට මියගිය මයුරාවතී ජයකොඩි මහත්මියගේ පියාණන් වන ජේ.ඒ. කරමානිස් අප්පුහාමි මා පියතුමාණන් සහ මෑණියන් වන හෙලේනාහාමි උපාසිකා මාතාව ප්‍රධාන කොට ඇති පරලෝ සැපත් වුණා වූ සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ බලාපොරොත්තුව. එවාගේම ස්වාමි පුරුෂයාණන් වන විශ්‍රාමික විදුහල්පති එස් මල්ලවාරච්චි මහත්මාණන්ගේ පියතුමාණන් වන ජායල උතුරු බටගම පදිංචිව සිටි එම්.ඒ. කරෝලිස් අප්පුහාමි හා මෑණියන් ඕ.කේ.ඒ. පොඩිහාමි යන මියගිය මව්පිය දෙපළ ඇතුළු සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ බලාපොරොත්තුව. එවැගේම සුනේත්‍රා කුමාරී රත්නායක යෙහෙලි ලේලියගේ සොහයුරා වූ රට වෙනුවෙන් දිවිපිදු නාවික සෙබල ගාමිණී රත්නායක රණවිරුවාණන් ප්‍රධාන රට ජාතිය වෙනුවෙන් දිවිපිදු සියලුම රණවිරුවන්ට පුණ්‍යානුමෝදනා කිරීම. එවැගේම ධර්මාශ්‍රවණය සඳහා අද මේ ස්ථානයට පැමිණියාව සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ, එවැගේම ත්‍රිවිධ රත්නේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් අද මේ වටිනා පින්කම, මේ ධර්ම දේශනාමය කුසලය මේ පින්වත් සෑම දෙනා විසින් සිදු කර ගන්නට යෙදුණා. ඉතින් දැන් මේ පින්වත් සෑම සියලු දෙනාගේම බලාපොරොත්තුව ප්‍රාර්ථනාව පරිදි මේ උපදවා ගන්නට යෙදුණ වටිනා ධර්මශ්‍රවණමය කුසලය පරලෝ සැපත් වුණා වූ මව්පිය, ඥාති, හිතමිත්‍රාදී සැම දෙනාටම මේ කුසල ධර්මයන් අත්පත් වේවා. ඒ ඥාතීන් යම් දුකකට පත්වේ සිටිත් නම් ඒ දුකෙන් අත මිදෙත්වා. යම් සැපයක් ලබා සිටිත් නම් ඒ සැප දිනු කරගනිත්වා. සැපෙන් සැපයට පත්වෙත්වා. උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා පිම්පෙත් පමුණුවමු.
ලෝකයා ශාසනයත් ආරක්ෂා කරනු ලබන ලෝකපාලක ශාසනපාලක ආත්මාරක්ෂක ඉෂ්ට දේවතා සමූහයාද මේ පින් අනුමෝදන්ව ලෝකයා ශාසනයත් චිරාත් කාලයක් නිර්පද්‍රිතව ආරක්ෂා කෙරෙත්වා පින්වත් සෑම දෙනාටද ධාර්මික ආරක්ෂා රැකවරණ සලසා දෙත්වා සුවසේ පාරමී පුරාගෙන පැතුම් පරිදි නිවනින් සැනසෙත්වා කියලා පින් පෙත් පමුණුවමු හිතවත් මදහත් වෛරී සියලු ලෝකවාසී සත්වයෝද මේ පින් අනුමෝදන්ව නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සැපෙන් සැපේට පත්වෙත්වා උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා පින් පෙත් පමුණුවමු අවසාන වශයෙන් අද දවසේදී මේ වටිනා පින්කම කුසලයේ සම්පූර්ණ කරගන්න ඒ පින්වත් මයුරාවති ජයකොඩි මහත්මිය ඇතුළු ඒ පවුලේ සෑම සියලු දෙනාටත් අද මේ ධර්මාශ්‍රවණයේ සඳහා පැමිණි සහභාගී වෙන පින්වත් ඥාත හිත මිත්‍රාදී සෑම සියලු දෙනාටත් මේ කුසල ධර්මයන් එකාකාරවත් වීමෙන් මේ කුසල ධර්මයන්ගේ ශක්තියෙන් බලයෙන් පිනින්ද බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්න අනන්ත ප්‍රමාණ ගුණ බලයෙන්ද දෙවියන්ගේ දැහැමි ආරක්ෂා සංවිධානයෙන්ද සාදු කියා පින් අනුමෝදන් වෙන සත්පුරුෂයන්ගේ ආශිර්වාද බලයෙන්ද කායික මානසික නිදුක් නිරෝගී සුවපත් භාවයේ සෙත සාන්තය යහපත සැනසිල්ල උදාපත් වේවා කරන කියන රැකී රක්ෂා විලඳ ව්‍යාපාර ගොවිතැන්පත් ආදී සියල්ල දිනෙන් දින දිනුවටපත් වේවා බලාපොරොත්තු යහපත් ධාර්මික ප්‍රාර්ථනා සියල්ල ඉෂ්ට සිද්ධ වේවා සසර සුවපත්ව සුවසේ පාරමී පුරාගෙන පැතුම් පරිදි උතුම් අමා මහ නිවනින් සැනසෙන්නටත් මේ ධර්මශ්‍රවණමේ කුසලයේ අප සැමට එකසේම හේතු වේවා වාසනා වේවා යන ප්‍රාර්ථනාවෙන් යුක්තව දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සඳහා සූදානම් වෙමු ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ එත්තාවතා ච යම්හි හි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා ච යම්හි හි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා ච යම්හි හි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්දී පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා
ඇති. හොඳයි, ධර්මශ්‍රවණානි කුසලානිසංස බලයෙන්ද, දෙවියන්ගේ දැහැමි ආරක්ෂා සංවිධානයෙන්ද, ත්‍රිවිධ රත්නේ අනන්ත ප්‍රමාණ ගුණ බලයෙන්ද, පින්වත් සෑම දිනාට මේ කුසල ශක්තිය මෙලව යහපත සැනසෙල්ල පිණිස උතුම් නිවනින් සැනසීම පිණිස වේවා කියන බලාපොරොත්තුෙන් මේ විදිහට ප්‍රාර්ථනා කරගන්ට. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු, සම්බ දුක්ඛා පමුඤ්ඤතු, මාගේ මේ කුසලය අමා මහ නිවන් අවබෝධය පිණිසම හේතු වේවා, වාසනාවේවා, සාදු සාදු.